දන්දෝ මේ හැමතැනම ගහලා තියෙන්නේ අපේ කට්ටියගේ පින්තූර නේම. අපේ කට්ටිය මේ ආපුවම රෙස්ට් කරන්න හදාපු තැනද දන්නේ? ගිහින් බලමුද? යා. ඕ දේව උත්තමානිනි. ඕ දේව උත්තමහනිනි. ඔබතුමා කියපු ආකාරයට 14 දිනක් ඇතුළත දරුණු හදිසි අනතුරකින් මිය පරලෝ යෑමට නියමිතයි. ඉතින් මේ සෝචනීය තත්ත්වය මගහරවා ගැනීමට ඔබතුමා මේ නරපණුවන්ට මොන වගේ යෝජනාවක්ද කරන්නේ? ආ? ඔව් ඔව්. කුමක්ද? මට හරියට ඇහුන්නේ නැහැ උත්තමානිනි. එහෙමයි. සිග්නල් අඩුයි වගේනේ. ආ, ශාන්ති කර්මයක්. රුපියල් 78,948.72. හරි. වැඩි නැද්ද උතුමානිනි? මොකද මේ ඇවිල්ලා ඉන්නේ බොහෝම අසරණ නරපණුවන් පිරිසක්. සමාවෙන්න, සමාවෙන්න. හොඳයි, හොඳයි. මට වැටුණා, මට වැටුණා. මම මෙයාට දැනුම් දෙන්න. අවශ්‍ය කරන කලබනා පැහැදිලි කරාන. එහෙමයි. ඔව්. ගෝරෝචන, කස්තුරි, ගජමදාරා, වල්ලපට්ටා, වමට කරකෝපු හක්ගෙඩියක්, කුංකුමප්පු, කිප්පිලි. මං සියල්ල නෝලා සූදානම් කරන්න. යහපතක්ම වේවා, යහපතක්ම වේවා. දෙයියෝ මොකද කිව්වේ? ගණන් මෙනු ලියාගත්තනේ. ශාන්ති කරුණේට රුපියල් 78,948.72. මං සෑහෙන ට්‍රයි එකක් දුන්නා, පොඩි ඩිස්කවුන්ට් එකක් කරන් දෙන්න. හරි ගියේ නෑ. දැන් මෙහෙටත් වැඩිය වියදම සැරයිලු එහෙ. ඒ වුණාට ඉතින් ඔච්චර පොඩි ගානකේ මරණෙන් ගැලවෙන එක ලොකු දෙයක්නේ. දැන් දෙයියෝ කිව්ව කාරණා හරියට ලියාගත්තනේ? ඔව් ලියාගත්තා. මොකද මගෙන් කිසි දෙයක් අහන්න එපා. මට දැන් දෙයියෝ කිව්ව කිසි දෙයක් මතක නැහැ. ඈ. දැන් එහෙනම් ඇඩ්වාන්ස් එකක් දීලා ගිහිල්ලා ලබන කෙම්මුර බදාදට පූජා කලමනා ටිකයි ඉතුරු මුදලයි අරන් එන්න ඈ. දැන් කිසි දෙයකට බය වෙන්න එපා. දෙයියෝ වැඩේ බාරගත්තනේ. හරි, හරි. ආ, සුවපත් වේවා. මොකද මේ කට්ටිය? අද කාලේ ඉවරයි. හෙට හෙට එළිය බෝඩ් වල වෙලාවල් ගහලා තියෙනවද දැක්කේ නැද්ද? දන්තෝ, අපේ ලෝකෙවත් නෑනේ බං මේ වගේ තැන්. අපේ කාත් එක්කද දන්නේ කතා කළේ? කොහෙන් කියලා හොයන්නද? 33 කෝටියක් ඉන්නවනේ. 33 කෝටි. මෙහෙවුම් අපට කරන දානමාන ආදී කටයුතු නම් බොහෝම ඉහළයි. ස්වභාවික ඉදුණු පළතුරු. කිතර මොන ස්වභාවික ඉදුණු පළතුරුද? මුන් මේ වයිටවල තියෙන කාබයි ගහලා. අපේ වාහන මොනරු, මීයෝ, සර්පයි, කොටි, හරක්, අස්සයෝ. ඒ වුණාට අපිට ආවතේව කරන උන් යන වාහන බලපං. ඒකනේ කිව්වේ මල්ලොක්කා මේක පුදුම අපසට් රටක් කියලා.